ධර්මානුශාසනාව සඳහා පින්බර දායකත්වය දරන්නේ ගොකරැල්ල මැදගම්පොළ තිබ්බටුව නිවසේ පදිංචි කල්යාණී චන්ද්‍රලතා සහ ඒ දරුවන් දෙදෙනා විසින් ඔවුන්ගේ දායකත්වය මතින් අපි දැහැත් පිළිගන්වන්නට ආරාධනා කරනවා මහින්ද වීරසිංහ මහතාට එතුමන්ගේ ආරාධනයත් සමග අපි ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ වර්තමාන සමාජය තුළ අපි සියලු දෙනාටම ධර්මයේ සුරක්ෂාව වඩාත් හොඳින් දැනෙන කාලයක් ඒ නිසාම ධම්මෝ හවේ රක්කති ධර්මචාරී ධර්මයේහි නියැලෙන්නා ධර්මය ආරක්ෂා කරනවා ඒ නිසාම අපි ධම්මෙහි නියැලීමේ අවශ්‍යතාව පිළිබඳ මෙතෙන් සිට ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු ඒ සඳහා වැඩම කොට වදාළ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙනේ විහාරාධිපති එවගේම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනාංශයේ අංශාධිපති සඳුදා ධර්ම දක්ෂිනාවට වැඩම කරන අවසරයි වන්දනීය පූජනීය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වක ආරාධනා කරනවා රාත්‍රී ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කින්නුත්වං මත පුත්තාච ඒක මාසී රුද්ධම් මුකී වනමච්ච ගතායේකං පුරිසං නුගවේස සීති ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුකස පින්වත්නි අද නිත්‍යපින් රේඩුවේහි සේත පූජා සජීවී ධර්ම දේශනාව අප සිද්ධ කරන්නේ යටිනුවර දොඩම්මල ඓතිහාසික කිස්සරි මෙවන් රාජමහා විහාරස්ථානයේ සිටයි විහාරස්ථානයේ වැඩවාසය කරන ලුකුඩා සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාගින් අවසරයි අද රාත්‍රී කාලයේදී මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පුණ්‍යවන්තෝ දායකත්වයේ ලබා දෙනවා ගොකරැල්ල මෙදගම්පොළ තිබ්බටුව නිවසේ පදිංචි කල්යාණී චන්ද්‍රලතා සහ දරුවන් දෙදෙනා විසින් මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් ඔබටත් මේ තථාගත ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සිල දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා මේ ජීවිතයේ තුල හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වන්නේ හැමදාමත් ඔබ අප විඳින මේ දුකින් නිදහස් වෙලා නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න ඒ සඳහා මේ උතුම් සදහම් දේශනාවත් තමන්ගේ ජීවිතේට ශක්තියක්ම වේවායි පාරමිතාවක් බවටම පත් වේවායි කියලා අපි හැම දිනාටම මේ වෙලාවේදී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා
ඔබට ධර්ම අවබෝධයම ලැබේවායි කියලා. පින්වත්නි මේ තථාගත දේශනාව සිද්ධ කරන මේ මොහොත වෙන විට ඔබ සියලු දෙනාම දන්නවා අපට අපේ ජීවිතයේ තුළ මේ මොහොතේදී මොනතරම් අවිනිශ්චිත සහගත ස්වභාවයක් අපේ ජීවිතයේ තුළ උදා වෙලා තියෙනවද කියලා. අපිට බොහෝ වෙලාවට අපේ කනට ඇහෙන අපේ ඇස් දෙකට දකින බොහෝ දේවල් ජීවිතේ සෝපත් කරන දේවල් වලට වඩා ජීවිතේ කම්පණයකට පත් කරන දේවල් ජීවිතේ එක්තරා ආකාරයක කම්පනයක් ඇති කරන දේවල් තමයි දවසින් දවස මොහොතින් මොහොත අපට අහන්න දකින්න ලැබෙන්නේ. සමහර වෙලාවට ඔබ දන්නවා මිල මුදල් දහස් ගණනින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් තිබිච්චි මිනිස්සු ජීවිතේ බොහෝ දේවල් හරියම්බ කරගත්ත මිනිස්සු සමහර වෙලාවට පැය ගණනාවක් යනකොට මරණයට පත් වෙලා පාංශකුලයක්වත් දෙන්න බැරි තරමට හත් දවසි දානි ටිකක්වත් දෙන්න බැරි තරමටම මහා ඛේදවාචකයක් අපට අපේ ජීවිතය තුළ උදා වෙලා තිබෙනවා. අපේ රටේ ජීවත් වෙන සෞඛ්‍ය සේවාවන්නේ නිරත වෙලා සිටින වෛද්‍යවරුන් ගණනාවක්ම මරණයට පත් වුණා. හෙදකාරී මණ්ඩලයේ සහ නිකුත් සෞඛ්‍ය සේවාවන්වල නිරත වෙන බොහෝ දෙනෙක් මරණයට පත් වුණා. අපේ නෙත්තේපෙම් රේඩියෙහි හැමදාමත් ධර්ම දක්ෂිනාවේදී තුන්හිත පහදාගෙනම ඊයත්තන්ට පින් දෙනවා. මේ මොහොතේදීත් මා වඩාත් කැමැති අද නිකිණිපුර පසළොස්වක පොහෝ දවසේ මේ සජීවී ධර්ම දේශනාවේදී මේ ලංකාවේ වෙන්න පුළුවන් ලෝකයේ කොතනක හෝ වෙන්න පුළුවන් අස්සක් මුල්ලක් නැර ජාතියගම් ભેදකින් තොරව මරණයට පත්විච්චි සීල දෙනාටම සංසාරයේ තුල කවරම දාක්වත් මිවිනි ව්‍යසනකාරී ස්වභාවයකට අපට අපේ ජීවිතය තුල අත් නොවේවා නිවනම ප්‍රත්‍යක්ෂ වේවායි කියලා මේ වෙලාවේදී අපි ප්‍රාර්ථනා කරනවා. අප දන්නවා බොහෝ වෙලාවට මේ කාල පරිච්ඡේදයේ තුල ඔබ මේ මොහොතේදී ඔබේ නිවසේ සිට සජීවී ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ඇතැම් වෙලාවට ඔබ කොරෝනා රෝගයට ගොදුරු වෙච්චි කෙනෙක්. ඔබ මෙතුමක් කාලයක් පුරාවට ධර්මයේ ශ්‍රවණය කරපු අපේම අම්මා කෙනෙක්, අපේම තාත්තා කෙනෙක්, සහෝදරයක් සහෝදරියක්. සමහර වෙලාවට ඔබේම පවුලේ ජීවත් වෙච්ච අය මේ රෝගාතුර තත්ත්වේ නිසා වයස් ભેදකින් තොරව මියදීලා ඇති. බොහෝ දෙනෙක් රෝගී තත්ත්වයට පත් වෙලා ඇති. පින්වත්නි, එවැනි අවස්ථාවකදී අපිට පේනවා අපේ ජීවිතය තුළ එක්තරා ආකාරයක කඩාවැටීමක් සිද්ධ වෙනවා. මිනිසුන්ගේ අතේ මේ වෙලාවේදී මිල මුදල් ලක්ෂ ගණන් කෝටි ගණන් තිබුණත් ඔබේ දුවදරුවන් ඕන තරම් හිටියත් ලංකාවේ ජීවත් වුණත් විදේශ රටක ජීවත් වුණත් මේ මොහොතේදී අපට ඒ තියෙන දේවල් වලින් ඒ තියෙන ශක්තියකින් කිසිම පිහිටක් පිළිසරණක් මේ මොහොතේ නැහැ. අපට තියෙන එකම පිහිට රැකවරණය තමයි ලෝතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න විදිච්චි ධර්මය. අපට බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් කතා කරනකොට මේ ස්වභාවයට පත්විච්ච අය බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි ස්වාමීනි අවසානයේදී ඉතුරු වෙලා තියෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පමණමයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඔබ ඔබේ ජීවිතයේ තුළ ඔබ දකිනවා නම් පුහුණු වෙලා තිබෙනවා නම් මේ මොහොතේදී ඔබට ඔබේ ජීවිතයේ තුළ යෝනිසෝ මානසිකාරයක් ඇති කරගෙන ඒ ධර්ම මානසිකාරයේම ජීවිතයට ගොඩනන්න පුළුවන් නම් ඔබ පින්වත්නි ඔබ
ශක්තිවන්ත මිනිසෙක් විදියට ඔබ ඉන්නේ කොතනද ඔබ ඉන්නේ දුප්පත් පැල්පතකද ඔබ ජීවත් වෙන්නේ මහා මන්දිරයකද ඒ කොතනක ජීවත් වුණත් ඔබට ධර්මීය ශක්තිය තියෙනවා ඔබ මේ මොහොතේදී ඔබේ නිවසේ සිට ඔබ කල්පනා කළ යුතු වන්නේ මෙතුවක් කාලයක් පුරාවට ඔබ ධර්මදේශනාවන් ශ්‍රවණය කරලා තිබෙනවා මෙතුවක් කාලයක් පුරාවට ඔබ දන්පින් කටයුතු සිදු කරලා තිබෙනවා මෙතුවක් කාලයක් පුරාවට ඔබ බොහෝ දෙනෙකුට උදව් උපකාර කරලා තියෙනවා පින්වත්නි ඔබ මෙතුවක් කාලයක් පුරාවට කරපු මහා කුසල ශක්තිය අපි මේ මොහොතේදී ඔබේ නිවසේ සිටම ඔබට අවශ්‍ය වෙනවා එය සත්‍ය ක්‍රියාවක් බවටම පත් කරගනිමින් එයි මෙනෙහි කරන්න ඒ සත්‍ය ඔබ මෙතුවක් කාලයක් කරන ලද සියලුම කුසල ශක්තිය මේ මොහොතේදී මෙනෙහි කළ යුතු වෙනවා ඒ මෙනෙහි කිරීම ඔබ ප්‍රාර්ථනා කළ යුතු වන්නේ අදිෂ්ඨාන කළ යුතු වන්නේ ඔබට වගේම ඔබේ නිවසේ ජීවත් වන පිරිසත් රටේ ලෝකයේ ජීවත් වන හැම දෙනාටමත් ඒ ශක්තිය ලැබේවා ඒතේන සත්‍ය වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒ ශක්තිය අපට අපේ ජීවිතයට ලැබෙනවා ඒකාන්ත වශයෙන්ම ලැබෙනවායි කියලා කියන විශ්වාසය ඔබට ඔබේ මනස තුළ ඇති වෙනකොට ඔබේ ශාරීරිය තුළ තිබෙන ඥාන ශක්තිය වැඩි වෙනවා ඔබේ ශාරීරිය තුළ තිබෙනා වූ බොහෝ ශක්තියන් ඇති වෙනවා ප්‍රතිශක්තිකරණයේ ඇති වෙනවා අපට මේ මොහොතේදී අවශ්‍ය වෙන්නේ අඬන එක වැළපෙන එක කම්පණයකට වඩා ජීවත් වෙලා සිටින ඔබ වඩාත් හොඳින් ශක්තිවන්ත කෙනෙක් බවට පත් වෙන්න. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි හොයමු. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ගවේෂණය කරමු. තථාගතයන් වහන්සේගේ ධර්මයේ සොයාගෙන සොයාගෙන යන මිනිසෙකුට ජීවිතේ කවරම දාක්වත් පින්වත් වරදීන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දකින්ට දකින්ට තථාගතයන් වහන්සේගේ ජීවිතයට සමීප වෙන්න අපට අපේ ජීවිතය තුළ පුදුමාකාර විදියේ රැකවරණයක් තිබෙනවා ආශිර්වාදයක් තියෙනවා අද මේ රාත්‍රී කාලයේදී මේ සදහම් දේශනාවට මා පාදක කරගත්තෙත් ඔබටම ඔබේ ජීවිතය ගැන කියා දෙන්න ඔබටම ඔබේ ජීවිතයට වඩා සමීප වූ චරිතයක් මුල් කරගෙනයි මා මේ දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇතැම් වෙලාවට ඔබ මේ වචනීය මේ සූත්‍රය කියවනකොටම අපි මේට පෙර අපි අහලා තියෙනවා දැකලා තියෙනවා ඕනතරම් පුංචි කාලෙත් මේ ගැන කියවලා තියෙනවා යයි කියලා කෙනෙකුට හිතුණත් ඊට වඩා බොහොම ගැඹුරු ඊට වඩා බොහොම පළල් ඊට වඩා බොහොම දාර්ශනික කාරණාවක් මෙතනදී පින්වත්නි අපට කියා ගන්නට පුළුවන්කමක් තියෙනවා මම අපිට පළමුවෙන් මේ සූත්‍ර දේශනාවට පාදක විච්චි තන පිළිබඳව සඳහන් කරලා ඊට පස්සේ කුංචි හැඳින්වීමක් කරලා මේ අදාළ කාරණාව ඔබටම ඔබේ ජීවිතයට බද්ධ කරගන්න පුළුවන් ආකාරයකට මම බොහොම සරල ආකාරයකට ඔබට මේක පැහැදිලි කරලා දෙන්නම් ඔබට මා සඳහන් කළේ කින්නුකෝ ත්වං මතපුත්තාච ඒකමාසී රුදම්මුකි කියන මේ ගාථා අර්ධය මේ පාරිභාෂික පාලි භාෂාවේ සඳහන් වචනය සංයුත් නිකායේ සඝාත වද්දක පාලියේ බික්කුණි සංයුත්තේ සඳහන් වන කිසා ගෞතමී සූත්‍රයට අන්තර්ගත වන කොටසක් ඔබට සඳහන් කළේ ධර්මය ගැන හොඳට හොයනකොට දකිනකොට මේ කිසා ගෞතමී සූත්‍රයත් කිසා ගෞතමී චරිතයත් පින්වත්නි පැතිකඩවල් ගණනාවකින් අපට විග්‍රහ කරන්න පුළුවන් ජීවිතේ බිඳවැටිච්ච මිනිසුන්ට ඒ සමහරලාට කාන්තාවක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන් ඒ ඕනෙම කෙනෙකුට මේ අපදානයේ සඳහන් වන චරිත කතාවන් කියවනකොට අපට ගොඩාක් දේවල් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ චිර ජීවමාන කාල පරිච්ඡේදය තුළ වැඩ වාසය කරපු මහා රහතන් වහන්සේලාගේ තේර තේරි අපදානයන් කියවනකොට
ජීවිතේ මහා වෙනස්කම් ඇති කරගත්ත මිනිසු ජීවිතේ මහා කටුක වේදනාවන්ට මුහුණ දෙච්ච මිනිසුන්ගේ ජීවිත ගමන බොහොම සැහැල්ලුවෙන් ගමන් කරන්න අවශ්‍ය කරන මඟ විවරණය කරගත් ආකාරයේ පිළිබඳව අපිට හොඳට දකින්නට පුළුවන්කමක් තියෙනවා ඔබ දන්නවා මේ ගත කරන කාල පරිච්ඡේදය අපට ඒ වගේන ගොඩාක් හොයන්නට කාල පරිච්ඡේදයක් මේ මොහොතේදී ඔබ මේ මාසයේ 30 වෙනිදා වෙනකම්ම තමන්ගේ නිවසේ සිට හුදකලා වෙලා එක්කෝ ඔබ රැකියාවක් කරන තැනක ඉඳගෙන ඔබේ දරුමල්ලන් ගැන ලෝකයේ ගැන කම්පණයකට පත් වෙලා ජීවත් වෙන කාල පරිච්ඡේදයක් ඒ නිසා අපි ජීවිතය තුළ තියෙන යථාර්ථය දකිනකොට බලනකොට හැම වෙලාවක් තුළදීම අපි උත්සාහ කළ යුතු වන්නේ ධර්මයට ගලපලාම අපේ ජීවිතේ සකස් කරගන්න වෙන කිසිදු පිටක් පිළසරණක් ජීවිතේ තුළ අපිට ඇත්තේ නැහැ ඔබ ඉගෙනගත්ත බොහෝ දේවල් තියෙන ඔබේ ජීවිතේ තුළ ඔබ විවිධ ශාස්ත්‍රීය විෂයන් ඉගෙනගෙන තිබෙනවා දැනුගත්කම් තියෙනෙත්තු සමහරලාට තාක්ෂණික විෂයන් වෙනත් ආකාරයේ විෂයන් ඔබ ඉගෙනගෙන තිබුණත් මේ මොහොතේදී ඔබට මේ කිසිදු දෙයකින් පිහිටක් පිළිසරණක් ඇත්තේ නැහැ. ක්‍රම දෙකයි ඔබට ඔබේ ජීවිතේට මේ වේ මොහොතේදී රැකවරණේ ළඟා කරගන්න තියෙන එකක් තමයි මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දීති ධර්මය ඒ චරිතාපදයන් කියවලා ඒ ජීවිතවලට ඔබ සමීප කරවීම. දෙවෙනි කාරණාව තමයි අපට හැකියතාක් දුරට අපි ජීවත්වන පරිසරය තුළ ඉඳගෙන අපට දින ගොඩාක් දේවල් ශ්‍රවණය කරන්න. පිරිස් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරන්න තියෙනවා. මුළු රාත්‍රියක් පුරාවටම netfm රේඩියෝයේ පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජහායනය කරනවා. පිරිත් කියනවා නෙමේ සජ්ජහායනය කරනවා. එනිසායි බොහෝ දේවල් අපට පුළුවන්කමක් තියෙනවා ශ්‍රවණය කරමින් අපේ මානසික ශක්තිය ඇති කරගන්න. අපි අද මැරෙයිද හෙට මැරෙයිද කියන එක ප්‍රශ්නය නෙමෙයි ක්‍රමෙන් ක්‍රමෙන් ආයුෂ ප්‍රමාණය අඩු වෙලා යනවා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අරක කියන සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්ට යෙදුණා ඒතරහිකෝ භික්ඛවේ සම්මා වදමානෝ වදෙය්‍ය අප්පකං ජීවිතං manussං පරිත්තං ලහුකං බහූ දුක්ඛං බහූ පායාසං මන්තාය බොත්තබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බම් බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස මරණන්ති යෝ චිරං ජීවති වස්සසතං අප්පංවා බීයෝවාති කියලා මේ දීර්ඝ පාලි පාඨය තුළ ඔබට පින්වත්නි හේතු ගන්නනවා මේ ලෝකයේ තුළ ජීවත් වෙන මිනිසු ජීවත් වෙන්නේ ඊ타ත්ම කෙටි කාල පරිච්ඡේදයක් ඔබේ ආයුෂ පිළිබඳව මට කියන්න බෑ මගේ ආයුෂ පිළිබඳව කිසිවෙකුටත් කියන්න බෑ මේ වසංගත කාල පරිච්ඡේදය තුළ හෝ වේවා විනයම් හෝ රෝගකාරක තත්ත්වයක් තුළ මියදෙන මිනිසුන්ගේ ඔබ සමීපයේ ඔබ ළඟම ඉන්න අය මියදෙනකොට ඒ අයගේ ආයුෂ ප්‍රමාණය පිළිබඳව වයස ප්‍රමාණය පිළිබඳව අපි කිසිවෙකුටත් කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සූත්‍ර දේශනා විදි අවධාරණය කරනවා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසු ජීවත් වෙන්නේ අවුරුදු 100ක් හෝ ඊට වඩා චුට්ටක් වැඩියෙන්. ඔබ හරියටම දන්නව අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙක් මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ දවස් 36 10යි. දවස් 36 දහනුත් අපේ ජීවිතේ බොහෝ දේවල් ගෙවිලා ගෙහෙලා. ඔබටත් මටත් සමහර වෙලාවට ජීවත් වෙන්න තියෙන්නේ තව දවස් ගණනාවක් වෙන්න පුළුවන්. දවස් 2000ක් 3000ක් වවන කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. නමුත් අපි කවරම දහහක්වත් අපට අපේ ජීවිතයේ තුල ඔබ මේ කාල නිර්ණයක් කරන්නේ නැහැ මේ කාල නිර්ණයක් කරන්නේ නැහැ මෙච්චර දවස් ප්‍රමාණයක් මෙච්චර මාස ප්‍රමාණයක් මෙච්චර අවුරුදු ප්‍රමාණයක් අපේ ජීවිතේ ගත වෙනවා කියලා මේ නොදකින තාක්කල් අපට අපේ ජීවිතේ තුල ගත වෙන්නේම එක්තරා ආකාරයකට අවිද්‍යා සහගත ස්වභාවයක් තුල ලෝකයේ ඔබ හරියටම දකිනවා නම් ඔබට ඔබේ ජීවිතය හරියටම දකින්නවා නම් ඔබේ ජීවිතය කියලා කියන්නෙම රෝගාබාධයන්ට ලක්විච්ච තැනක් මේ දේශනාවෙත් සඳහන් කළ එකයි ඒතරේ කොයි වික්කවේ සම්මා වදමානෝ වදෙය්‍ය අප්පකං ජීවිතං manussං පරිත්තං ලහුකං බහූ දුක්ඛං ඔබේ ජීවිතේට
මායිකයි සඳහන් කළේ අපි උදේ පාන්දරින් මේ නැගිටලා රාත්‍රී කාලයේ ඉඳට යනකම් රාත්‍රී 2:30 යාමේ සමහරලාට ඔබ අවදිනොත් ඔබේ අතේ තියෙන දුරකථනයේ පවා ඔබ යම්මාකරකින් බලන්නේ අන්තර්ජාලයේ මොනවද තියෙන්නේ කියලා. දකින දකින තනම පේන්නේ අපිට බහූ දුක්ඛං දුක් ගොඩක් තුළ ජීවත් වෙන මිනිස්සු. අහවල් ගුරුතුමිය අහවල් පාසලේ වැඩ කරපු කෙනා කොරෝනා රෝගී තත්ත්වය නිසා මිය ගියා. කිසිදු ආකාරයක නොහිතපු ආකාරයකට මගේ සහෝදරයා මිය ගියා. මේ විදිහට දකින දකින තැන අපට පේන්නේම බහූ දුක්ඛං බොහෝ දුක් ගොඩක්මයි. ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ පින්වත් ඔබට අවධාරණය කළේ සතර සතිපට්ඨානයේදී මේ ලෝකයේ තුල මිනිස්සු අඬන එක, වැළපෙන එක, ශෝක කරන එක, කම්පන එකට පත් වෙන එක මේක එක්තරා ආකාරයකට මහ දුක් ගොඩක්. හැබැයි ඔබ දකිනවා නම් ඔබට ඔබේ ජීවිතය තුළ මෙන්න මේ කියන ස්වභාවයේ தත්ත්වය අපේ ජීවිතය තුළ ඇති වෙනවායි කියලා ඔබට එදාට අඬන්නට, වැළපෙන්නට, කම්පණයට පත් වෙන්න අවස්ථාවක් ඇත්තේ නැහැ. ජීවිතයේ මේ මොහොතේදී ඔබ ඇඬුවා නම්, වැළපුණා නම්, ශෝකයට පත් වුණා නම් මේ වසංගත தත්ත්වය නිසා ඔබේ පවුලේ ඔබේ අම්මි තාත්තා සහෝදර සහෝදරියක් ඥාතියෙක් දරුවෙක් මරණයට පත් වුණා නම් හෝ හෙට දවසේදී එහෙම දෙයක් සිදු වෙන්න තිබුණොත් අපි කොහොමද අපට අපේ ජීවිතය අපි රැකවරණයක් විදිහට සකස් කරගන්නේ? කොහොමද ඔබට දෙපයින් එහෙම නැගී සිටින්නට පුළුවන්කමක් තියෙනවද? පින්වත්නි පුළුවන්, බැරි නෑ. ඒකයි මම සඳහන් කළේ කිසා ගෞතමගේ අපදානය පිළිබඳව සඳහන් කරනකොට ඒක හොඳට දකින්නට පුළුවන්කමක් තියෙනවා. ඔබ දන්නවා කිසා ගෞතමගේ කතා ප්‍රවෘත්තිය තුළ තියෙන්නෙම තමාගේ හිටපු දරුවා මරණයට පත් වුණා. මරණයට පත් වෙච්ච කිසා ගෞතමගේ ජීවිත කතාව තුළ තියෙන්නෙම අබවිතක් සොයාගෙනින්ට ලෞතර බුදුරජාණන් වහන්සේ අය පිටත් කළා නොමලගියකින්. ඒ ජීවිතයේ තීරුම් ගත්ත මේ ස්වභාවයේ මේ தත්ත්වය පමණක් ඔබ දකිනකොට ඊට වඩා එහාට ගියපු දෙයක් මේ දේශනාව ඇතුලේ අපිට දකින්නට පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි කිසා ගෞතමී එක්තරා අවස්ථාවකදී අපිට මේ සූත්‍ර දේශනාවෙදී පැහැදිලි කරනවා අනේ පිරිසුතුමා සකස් කරපු ජේතවනාරාමයේහි භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරන වෙලාවේදී කිසා ගෞතමී එක්තරා අවස්ථාවකදී පැවිදි තත්ත්වයට පත් වෙලා හිටපු අය තමන්ගේ පාත්‍ර සිවුරු අරගෙන අය පින්නපාත චාරික්කාවේ නිරත වෙලා අන්දවනේට ගිහිල්ලා අන්දවනේහි දහවල් කාලයේදී ගසක් මුල ඉඳගෙන විවේකීව ජීවිතය ගත කරනවා. ජීවිතේ බොහෝ දේවල් අහිමිච්ච චරිතයක්. ජීවිතේ ඉගෙන ගත්ත කෙනෙක්, තනියම හුදකලා වෙච්ච කෙනෙක්. ඇයි මේ තනියම හුදකලා වීම ජීවිතයට වඩාත් වැදගත් වෙන්නේ? ඔබ කොයි තරම් මොන දේවල් වලින් මේ ලෝකයේ තුල ජීවත් වුණත් ජීවිතේ කවදරි දවසක තනියම මුණ දෙන්න වෙන අවස්ථාවක් එනවා. ජීවිතේ තනිවීම කියලා කියන එක අදද හෙටද ජීවිතේ වයසට ගිහිල්ලා අහවල් අහවල් කාල පරිච්ඡේදයයි කියලා කිසිම කෙනෙකුට කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබ දන්නවා මේ ධර්මයේ මේ මොහොතේදී ශ්‍රවණය කරනවා නම් ඔබ රෝගී තත්ත්වයකට පත් වෙලා ඇඳ උඩ තනියම ඉන්නවා නම් ඒකත් එක්තරා ආකාරයකට ඔබ උදකලා වෙච්ච භාවයක් තනිවීමක් ජීවිතය තුළ. හැම දෙයකටම අපට අපේ ජීවිතය තුළ තනියම මුණ දෙන්න වෙන අවස්ථාවක් එනවා. ඒ තනියම මුණ දෙන්න වෙන අවස්ථාවේදී ඔබට පුළුවන් නම් බයකින් සැකකින් තොරව ඔබට ජීවිතයට මුණ දෙන්න පුළුවන් නම් ඒ බයකින් සැකකින් තොරව ජීවත් වීමේ ක්‍රමය ඒ ඔබට කියලා දෙන්නේ ධර්මයේ මගින්. දහවල් කාලයේදී කිසා ගෞතමී අන්දවනේ ගසක් මුල ඉඳගෙන විවේකීව ජීවිතය ගත කරනවා. මිනිසු ජීවිතය තුළ විවේකය හොයනවා. බොහෝ සෙයින් වැඩ කරන මිනිසු, වෙහෙසට මහන්සියට පත් වෙන මිනිසු ජීවිතයේ විවේකයේ හොයාගෙන හොයාගෙන සමහර වෙලාවට යනවා. ජීවිතයේ විවේකයේ දකින්ට බොහෝ ගවේෂණයන් කරනවා. ජීවිතයේ විවේකයේ හොයාගෙන හොයාගෙන සමහර ඇත්තු ඈත පළාත් වලට යනවා. ජීවිතයේ විවේකයේ හොයාගෙන හොයාගෙන සමහර වෙලාවට මේ මගේ පුන් පොහොදා දවසක පන්සල් වලට යනවා. අද ඔබට යන්න තරම්
ඔබට ඉඩකඩක් මේ පරිසරය තුළ අපට නිර්මාණය වෙලා නැහැ. එතකොට අපිට පේනවා ජීවිතයේ විවිධකයේ මොනතරම් මිනිසුන්ට අවශ්‍යයිද කියලා. ඇයි අන්දවනේ ගසක්මල බොහොම නිසල්මනේ ඒ වෙලාවේදී ආ ඉන්නකොට කිසాగවතුමේ වැඩ ඉන්න වෙලාවේදී මේ විවිධකයට බාධා කරන කෙනෙක් සිටිනවා හැමදාමත් ජීවිතයේ තුළ. ඔබ දන්නවා ධර්මයේ තුළ කියලා දෙනවා මාරයන් පිළිබඳව. අපේ ජීවිතයේ හැමදාමත් මාරිය උමුණ ගැහෙනවා. ඔබට ඔබේ ජීවිතයේ තුළ මාරයන් මුණ ගැහෙනවා. පංචමහා මාරයන් පිළිබඳව ධර්මයේ තුළ කියලා දෙනවා. මෙතනදී දේවපුත්ත මාර විද්‍යට එක්කෙනෙක් පිළිබඳව සඳහන් කරන පුංචිල නාමයෙන්. අනිත් සියලු දෙනාම අපට අපේ මනස තුළට එන මාරයන්. ඔබ සටන් කරන්නේම මේ මාරයන් එක්කමයි. ජීවිතයේ කෙලෙස් මාරයන් එක්ක අපි හැමදාමත් සටන් කරනවා. හැමදාමත් තිබෙන්නේ අපේ මනසත් එක්ක කරන සටනක්. හැමදාමත් කරන්නේ ඔබ ඔබේ මනසත් එක්ක කරන සටනක්. ඔබ ඔබේ ජීවිතයේ තුළ බාහිරට පෙනුමට ලස්සනට හිටියට එහෙත් ඔබ මනසින් ඔබ සටන් කරනවා. කෙලෙස් එක සටන් කරනවා. අපට පේනවා මේ අන්දවනේ ගසක් මුල වැඩ ඉන්න කිසා ගෞතමීට මාර්යා පැමිණලා සඳහන් කරනවා කින්නකෝ තුවන් මත පුත්තංච ඒකමාසී රුදම්මුකේ වනමජ්ජගතා ඒකං පුරිසං නුගවීසති. ඔබ මේ ගසක් මුල ඉන්නේ. ඔබ ගසක් මුල ඉන්නේ මොකද? ඔබ සතුව තිබිච්චි. ඔබ සන්තකව තිබිච්චි. ඔබේ පුතා ඔබට අහිමි වෙලා ඉන්නේ. පුතෙක් අහිමි වෙච්චි කාන්තාවක් ගසක් මුල ඉන්නවා. තනියම ඉන්නවා. ස්වාමි පුරුෂෙක් සොයනවාද? අහපු ප්‍රශ්නයක වඳ බලන්න. ජීවිතයක් සමහර වෙලාවට වෙනස් කරන්න කියපු කතාවක් මේක. ඔබට ඔබේ ජීවිතේට මේ විදිහට මායයන් නොන තරම් ජීවිතය තුළ මොන ගැහෙනවා. පුජ්‍යලයන් විදියට අපිට අහන්න දකින්න ලැබෙන ආශ්‍රය කරන සමහර ඇත්තෝ ඔබට මාරා වේශයෙන් යුක්ත වෙනවා. ඔබට ඔබේ දරුවෙක් මාරයෙක් විදිහට ඉන්න පුළුවන්. ඔබට ඔබේ ඥාතියෙක් මාරයෙක් විදිහට ඉන්න පුළුවන්. ඔබේ ස්වාමි පුරුෂයා බිරිඳ මාරයෙක් විදිහට ඉන්න පුළුවන්. මේ සියලු දේවල් තුළ අපිට පේනවා අපිට සටන් කරන්න සිද්ධ වෙනවා පුච්චල නාමයන් එක්ක. අනිත් පැත්තෙන් බලනකොට අපි මනස තුළ ගොඩ නැගෙන සිතුවිලි අපිට මාරයන් විදිහට හඳුනා ගන්න පුළුවන්. හැබැයි මෙතන පේනවා කිසා ගෞතමියට ඇවිල්ලා කතා කරන්නේ මාරයා. ඔබට පුතෙක් නෑ, පුතා එහිමි වුණා. ඔබ අඬමින් වැළපින් ශෝක බීමින් සිටිනවා. ඔබ මේ කැලේට වෙලා ස්වාමි පුරුෂයෙක් සොයනවාද? කිසා ගෞතමීට මේක තේරෙනවා. මම කියන්නේ වෙන කවුරුත්ම නෙමෙයි. මේ පාපී මාරයා තමයි මේ ඇවිල්ලා සඳහන් කරන්නේ. මේ පාපී මාරයා ඇවිල්ලා සඳහන් කරන කාරණා හොඳට තේරුම් ගත්තාම ඒ ශක්තිවන්ත කාන්තාවක් විදියට ජීවිතේ ජයගත්ත කෙනෙක් විදියට ඇයි සඳහන් කරන කාරණාව පින්වත්නි හරි අපූර්වයි. ඇයි සඳහන් කරන්නේ? ඔව්, මගේ දරුවා මරණයට පත් වුණා තමයි. හැබැයි දරුවා මරණයට පත් වුණායි කියලා කියන එක මම ඉක්මවලා තියෙන්නේ. මම මගේ ජීවිතෙන් මම ඈත් කරලා තියෙන්නේ. ඔව්, මගේ ස්වාමි පුරුෂයා මම කෙලවර කරලා තියෙන්නේ. මගේ ජීවිතය තුළ මට අඬන්ට, වැළපෙන්ට, ශෝක කරන්නට මට කිසිදු දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ලෝකයේ තුල මගේ ජීවිතේට බාධකයක්, කම්පණයක්, අඬන්ට, වැළපෙන්ට, ශෝක කරන්න යම් දෙයක් තියෙනවද? මම ඒ සියලුම දේවල් ඉක්මවපු කෙනෙක්. ඔබ බලන්න, ඔබට අම්මා කෙනෙක් විදිහට, තාත්තා කෙනෙක් විදිහට, දරුවෙක් විදිහට ඔබට තාමත් ඒ දේ කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. එවැනි ප්‍රකාශයක් කරන්න තරම් ඔබේ මනස තාම ශක්තිමත් නැහැ. සමහර වෙලාවට මාර්ගඵලලාභීන් නොවන ඔබත් මමත් පෘතජ්ජන මිනිසු විදියට ජීවිතේ මේ තියෙන සිදුවීම් වලින් අපි කම්පණයකටපත් වෙනවා. දරුවෙකුට ඇති වෙන උණක් කේම්බිරිස්සාවක් තුළ පවා අපි මේ මොහොතේදී කම්පණයකටපත් වෙනවා. ඔබේ අම්මා තාත්තා ඥාතීන් හිතවතුන් පිළිබඳව ඇති වෙන පුංචිම රෝගාබාධයක් තුළ පවා අපි දැඩි ලෙස කම්පණයකටපත් වෙනවා. ඒක ස්වභාවයක්. එහෙම නැත්තම් සමහර මිනිසු කියන්නේ ඔබට කිසිදු ආකාරයක ලතිත් බවක් නැහැ කියලායි සඳහන් කරන්නේ.
පින්නති කොහොමද මේ කිසాగොත්ති මේ මේ ජීවිත අවබෝධය ඇති කරගත්තේ මාරයා මේ කියන කතන්දර වලින් මේ බය කරන දේවල් වලින් ඇයව නොමගට යවන්න සූදානම් වන දේවල් වලින් ඇයි ජීවිතේ කොහොමද ජයගත්තේ ඇය සංසාරයේ තුලම මේ ධර්මයේ වඩපු කෙනෙක් ඇගේ ජීවිත කතාව දිහා බලනකොට අපදානිය පිළිබඳව සඳහන් කරනකොට පින්නත්නි අපට පේනවා ගේ ආත්ම ගණනාවක් තුලම මේ ධර්මීය හොයාගෙන ආපු කෙනෙක් ඔබ මේ ධර්මයට සමන් යොමු කරන මේ මොහොතේදීත් ඔබත් ආත්ම ගණනාවක් තිස්සේ ඔබ මේ ධර්මීය සොයාගෙන ආපු පිරිසක් මේ ධර්මීය සොයාගෙන ආපු නිසා තමයි ඔබට හැම බණපදයක් බණපදයක් ගානේම ඉතාමත්ම හොඳින් කන් යොමාගෙන ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්කමක් තිබෙන්නේ කිසాగොත්ති මේ ඇගේ අපදානිය සඳහන් කරනවා ඇගේ ජීවිත කතාව ඔබ දන්නවා අපේ ජීවිත කතාව කොහොමද කියලා ඔබේ ජීවිත කතාව මට කියවුවොත් සමහර ලාවට ඔබ කියන ජීවිත කතාව තුළ බොහෝ සෙයින්ම ඇත්තේ දුක්බර ජීවිතයක් මිනිසු වැඩිපුර hina වෙනවට වඩා මිනිසු අඬන එක වැළපෙන එක සෝක කරන එක බොහෝ වෙලාවට කියනවා සමහර වෙලාවට ඔබට ඔබේ ජීවිතය පිළිබඳව කියාගන්න තැනක් නැහැ සමහර වෙලාවට ඔබට ඔබේ ජීවිතය පිළිබඳව හිතන්න කල්පනා කරන්න මොහොතක් නැහැ ජීවිතේ හොයාගෙන ගියපු මිනිස්සු ජීවිතේ දුක කියපු තැන් අපිට ගොඩක් තැන් අපිට හම්බ වෙනවා අද සමහර වෙලාවට ඔබේ දුක අහන්න මේ ලෝකේ කවුරුවත් ඇත්තේ නැහැ හැබැයි ඔබට ඔබේ දුක අහන්න කෙනෙක් සිටිනවා ඒ වෙන කවුරුවත්ම නෙමෙයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාගිතුන් වහන්සේගේ ධර්මයේ තමයි ඔබේ දුක අහන්න දුක කියන්න තියෙන හොඳම තැන කිසాగොත්මියගේ ජීවිත ජයගත් හැටි ඇකේ අපදානේ පින්වත්ති සඳහන් කරනවා ජීවිත ජයගත් ඇය සඳහන් කරන කාරණාව හරි අපූර්වයි ඇයි සඳහන් කරනවා තමන්ගේ ইহත ආත්ම භාවයකදී පදුමුත්‍ර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවති නගරයේ ඇය උත්පත්ති ලැබනවා පදුමුත්‍ර භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා රූක්ෂ ප්‍රතිපත්ති ධාරීන් අගතන් පත්තු භික්ෂුණියක් පිළිබඳව සඳහන් කරනවා ඒ රූක්ෂ ප්‍රතිපත්ති ධාරී භික්ෂුණිය පිළිබඳව සඳහන් කරන කොට පින්වත්නි ඔබ දන්නවා අපේ අරියවංශ දේශනාවයි කියලා දේශනාවක් තිබෙනවා භික්ෂුන් වහන්සේලා චීවරයේ සකස් කර ගැනීමේ ක්‍රමයන් පිළිබඳව 23ක් එතනදි විස්තර සඳහන් කරනවා පාංශුකූලික භික්ෂුවක් කියලා කියන්නේ චීවරයේ සකස් කර ගන්නකොට ඒ භික්ෂුන් වහන්සේ සකස් කර ගන්න චීවරයට අවශ්‍ය කරන චීවරය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන රෙදි කැබලි විවිධ තැන්වලින් ලබා ගන්නවා උදාහරණයක් විදිහට සඳහන් කළොත් මృత ශරීරයක් උතල දාපු රෙදි කැබල්ලක් අපි කවදාවත් අපි අතකින්වත් අපි අල්ලන්නේ නැහැ අපි කොරෝනා රෝගියෙක් අඳපු ඇඳුමක්වත් අපි අද අතින් අල්ලන්නේ නැහැ නමුත් දවස ගණනාවක් තිස්සේ ඕජස් ගලපු ඒ මృత ශරීරයක දවටලා තිබිච්ච රෙදි කැබල්ලක් අරගෙන චීවරයක් විදිහට සකස් කරගත් අවස්ථාවක් රූක්ෂ ප්‍රතිපත්තිධාරී භික්ෂුන් මහන්සී භික්ෂුණීන් වහන්සේලා අනුගමනය කරලා තිබෙනවා මේ පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවති නෝර උත්පත්ති ලැබපු මේ කිසాగොත්මේ එදා කාලයේදී පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ ඊටමත් මොදින් ශ්‍රවණය කරලා ඒ වගේම භික්ෂුණී තනතුරක හිටපු රූක්ෂ ප්‍රතිපත්තිධාරී භික්ෂුණියක් අගතෙන් පත් තනතුරට පත් කළාට පස්සේ ඇයි එදා දිෂ්ඨාන කරගත්තා මමත් සංසාරයේ තුල කවර හරි දවසක මේ රූක්ෂ ප්‍රතිපත්ති ධාරී භික්ෂුණියක් බවට පත් වෙලා මගේ ජීවිතේ මම නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නවා පින්වත්නි අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් ඕනම දෙයක් ලෝකයේ තුල කරන්න පුළුවන් ජීවිතේ සමහර වෙලාවට වෙනස් කරගන්න පුළුවන් ඕනම අදිෂ්ඨානයක් ඇති කරගත්ත කෙනෙකුට සීවිලි මහරහතන් වහන්සේ ඒ වගේම බක්කුල මහරහතන් වහන්සේ පිළිබඳව සඳහන් කරනකොට බක්කුල හාමුදුරු අවුරුදු 80 දී පැවිදි තත්ත්වයට පත් වෙන්නේ බක්කුල අපදානය කියවනකොට අපට ඉතාමත් හොඳින් පේනවා දවස් 7යි බක්කුල මහරහතන් වහන්සේ කෙලෙස් සහිතව හිටියේ දවස් 7කින් පස්සේ රහත් ඵලයට පත් වෙනවා අවුරුදු 160ක් ජීවත් වුණා උඩක් කේම්බ්‍රිසාවක් කැස්සක්වත් ආවේ නැහැ මොන වසංගත කාල පරිච්ඡේදයක් ආවත් ඒ හැම කාල පරිච්ඡේදයක් තුළදී මුන්නහන්සේ ජීවිතේ රැකවරණ ලබා ගත්තා සංසාරේ පුරාවටම මහරහතන් වහන්සේලාට උතුමන් වහන්සේලාට බෙහෙත් ආදී සිද්ධ කළා
පෙරාත්ම භවයන් වල තමන් හිටපු නිවාසේ වටපිටාවේ ශාක වර්ග සකස් කළා. ගස්කොලන් නිකන් ගස්කොලන් නෙමෙයි වටපිටාවෙම සකස් කෙලේ බෙහෙත් පැල ඇටි. මොනතරම්නම් පින්කමක් ජීවිතයේ තුල සංසාරයේ තුල මිනිසුන්ට කරගන්න පුළුවන්ද? අදටත් ඔබට මේ පරිසරයේ යම් වේලාවකදී යම් අවස්ථාවකදී සුවපත් භාවයට පත් වෙනකොට තමන්ගේ නිවස වටා සතා සිවපවට කණ්ඩ බොණ්ඩ දේවල් මිනිසුන්ට බෙහෙත් පැල ඇටියක් ගන්න පුළුවන් දේවල් ඒවා නිර්ලෝභීව දෙන්න පුළුවන් මිනිසෙක් බවට පත් වුනොත් සංසාරයේ තුල අපිට මේ බොහෝ දේවල් ජීවිතේ ජය ගන්න පුළුවන් නිරෝගීකම ළඟා කර ගන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි මාබඩ සඳහන් කළේ ජීවිතේ වෙනස් කරගත් චරිතය. කිසා ගෞතමිය එදා දිෂ්ඨාන කළේ කවදරි දවසක මම බුදුවරයෙකුගේ ශාස්ත්‍රය තුළ මගේ ජීවිතේ ජයග්‍රහණය ළඟා කරගන්නවා. ඇය ආත්ම ගණනාවක් තිස්සේ පැමිණෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදයේ තුළ ඉතාමත්ම දුප්පත් ගෙදරක කිසා ගෞතමිය කියලා කියන්නේ කිසා කියලා කියන්නේ කුෂවීචි. ඉතාමත්ම කිට්ටු වැහැරිච්ච ස්වභාවයකට පත් වෙච්ච කාන්තාවක් විදිහට ඇය උත්පත්ති ලැබනවා. කවුරුත් කැමති නැහැ කුෂවීචි චරිතයකට. රූප සම්පත්‍ය අඩු වෙනකොට බොහෝ මිනිසු තමන්ගේ ජීවිතය පිළිබඳව ඇල්මක් බැල්මක් දකින්නේ නැහැ. ඇය දුප්පත් තැනක උත්පත්ති ලැබනවා. විවාහ ජීවිතයට ඇතුළත් වෙනවා. විවාහ ජීවිතයට ඇතුළත් වුනහම ඒ පවුලේ ඉන්න පිරිස බොහෝ දෙනෙක් ඇයට සලකන්නේ නැහැ. ඔබ දන්නවා වර්තමානයේ සමහර වෙලාවට විවාහ ජීවිතයට ඇතුළත් වෙච්ච තරුණ තරුණියන්ට දරුඵල සම්පත්තියක් නොලැබෙනකොට බොහෝ දෙනෙකුගේ ඇනුම් බැනුම් වලට ලක් වෙන්න සිදු වෙනවා. ඒත් සමහර වෙලාවට අවුරුදු ගණනාවක් තිස්සේ මහන්සි වෙනවා දුක් මහන්සි වෙනවා බෙහෙත් තෙත් ආදි ලබා ගන්න. විවිධ හේතු තියෙනවා පින්වත්නි. කර්මයේ පමණක්ම නෙවෙයි මේ පරිසරය තුළ ජීවත් වෙනකොට අපි අහන දකින්න බලන අපේ මනස තුළ තිබෙනා වූ මේ සිතුවිලිවල තියෙන ස්වභාවය මේ සියලුම දේවල් ඒ දරුඵල සම්පත්තියන් සඳහා බලපානවා. ඇයදා කුසවිච්ච චරිතයක් බවට පත් වුණා. හැබැයි ඒ දරු සම්පතක් තිබුණේ නැහැ. විවිධ අයගේ ඇනුම් බැනුම් අහන්න සිද්ධ වුණා. අවසානයේදී ඇයට දරු සම්පත්තියක් ලැබෙනවා. දරුවෙක් ලැබෙනවා. ඔබ දන්නවා අම්මා කෙනෙක් ජීවිතයේ තුල එක දරුවෙක් ඉන්නකොට ඒ දරුවාට දක්වන ආදරයේ සෙනෙහස ලිංගතකම කොයි වගේද කියලා. මේ ධර්මීය ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් සමහර වෙලාවට තරුණ වයසේ ඉන්න අයට එක දරුවෙක් සිටින්නේ. සමහරට දරුව දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න අයටත් ඒ දරු සෙනෙහස කියලා කෙනෙක් ඒ හා සමාන විදිහටම සිද්ධ වෙනවා. අම්මා කෙනෙකුට මේ විදිහට මේ එක දරුවෙක් ලැබුණාට පස්සේ කිසා ගෞතමීට ඔබ හිතන්න මොනතරම් ඒ දරුවා පිළිබඳව බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙනවා ඇතිද? කොච්චර ජීවත් වෙන්න ඇතිද? ඔබම ඔබේ ජීවිතයේ තුල ඔබ හිතනවා නේද, කල්පනා කරනවා නේද? ඔබ මේ ජීවිතේ ගන්නා හැම වෑයමක්ම ඔබ දුක් මහන්සියලා ජීවිතේ උකසට තියලා රාත්‍රී කාලෙදී නිදි මරමින් නොකා නොබී කුසට ආහාරයක් ගන්න නැතුව ඔබ ධර්මල් ඔබ සකස් කරන්නේ සකස් කරන්නේම ඔබට නැති ලෝකයක් දරුවන්ට ලබා දෙන්න. අපි සාමාන්‍ය අපේ ජීවිතය තුළ කියනවා මම විඳපු දුක් මගේ දරුවන්ට විඳින්න මම දෙන්නේ නැහැ කියලා. ජීවිතේ අප්‍රමාණ බලාපොරොත්තුක් තියාගෙන ජීවත් වෙන මිනිසුන්ගෙන් තමයි මේ සමාජය තුළ පින්වත් සම්පූර්ණයෙන් පිරීලා තියෙන්නේ. ඇය අප්‍රමාණ විදියට දරු සෙනෙහස තුළ ජීවත් වුණා. දරුවා පිළිබඳ විශාල බලාපොරොත්තුක් තියාගත්තා. මේ හා සමානම සූත්‍ර දේශනාවක් අපට මජ්ක්‍ධිම නිකාය තුලත් පියජාතික සූත්‍ර දේශනාවෙත් අපිට හමු වෙනවා. පින්නාත්නි ජීවිතය කියලා කියන්නේ මහ පුදුමාකාර දෙයක්. ජීවිතයේදී බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියලා දෙනකොට අපට පේනවා දුක්ඛ සත්‍ය විස්තර කරනකොට දුක්ඛ සත්‍යයේ වර්ග ගණනාවක් තියෙනවා. ඒ වර්ග ගණනාව ඇතුළේහි කියන දෙයක් තමයි අපි හිතන දේවල් ජීවිතය තුළ සිදුවන්නේ නැහැ. නොහිතන දේවල් ජීවිතය තුළ සිදුවෙනවා. මේක දකින්න කිව්ව බලන්න කියලා කිව්වා. මේ නිමේෂය කියලා කියන්නේ හෙට දවස කියලා කියන්නේ ඔබ ළඟම හිටපු කෙනෙක් සමහරලට ඔබ අත්තල යන කාල පරිච්ඡේදයක්. පංචමානි වික්වේ බියසනානි කතමානි පංච ඥාති බියසනං රෝග බියසනං සීල බියසනං දිට්ටි බියසනං මේ ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ ඔබට අවධාරණය කළේ. ජීවිතේ සමහර වෙලාවට කිසිදු ආකාරයක බලාපොරොත්තු නොවුණු ආකාරයකට අපිට රෝගාබාධයක් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මට රෝගාබාධයක් නැති වෙලා ලබන සතියේ සන්ධ්‍යා වෙනකොට රාත්‍රී ධර්මදේශනාවට එන්න බැරි වෙන්න පුළුවන්.
හැබැයි මම ඒක දකින්න ඕනේ මට හිමෙලියක් වුණොත් මම ඒ බාර ගන්න සූදානම් වෙන්න ඕනේ මට ලෙඩ හැදුනොත් ඒ ලෙඩ හැදිච්ච වෙලාවේදී කොහොම මම ජීවත් වෙන්නේ මොන ක්‍රමයකට මමගේ මනස සකස් කරගන්නවද ජීවිතේ පිළිබඳ බත්තරි මම කොහොමද ඇති කරගන්නේ කියන ධර්මතාව මම දන්නවා ඒ මම දන්නේම ඔබට දහස් ගණනක් පිරිසට අවුරුදු ගණනාවක් තිස්සේ මේක කියලා කියලා ඇස් දෙකින්ම මම මේක දැකලා මේ මොහොතේදී රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන බොහෝ දෙනෙක් ඉන්නකොට වෛද්‍යවරුන්ට හෙදකාරිය මණ්ඩලයේ ඉන්න අයට අනිකුත් සියලුම සුළු සේවකයන්ට බොහෝ දෙනෙක් කියන දේ තමයි අපි ජීවිතේ පුදුමාකාර විදිහට මේ මොහොතේදී අපි දකිනවා ජීවිතය කියලා කියන්නේ මොකක්ද කියලා කියන එක දකින්න නම් මේ වගේ තැනකට මේ යන්න ඕනේ කවදාවත් ජීවිතයේ අත්දැකීම් නැති මිනිසුන්ට ජීවිතේ පිළිබඳව පුදුමාකාර විදිහ අත්දැකීමක් තියෙනවා බලාපොරොත්තු නොවන දේවල් මොහොතින් මොහොතින් ඇති වෙනකොට බලාපොරොත්තු නොවිච්ච දේවල් ජීවිතය තුළ ඇතිවිගෙන ඇතිවිගෙන යනකොට අපට ඒ ලොකු වේදනාවක් කම්පනයක් ජීවිතේ මහා බලාපොරොත්තු ගොන්නක් ඔබ වගේම තියාගෙන හිටපු කෙනෙක් තමයි කිසා ගොතමිය ඇගේ දරුවා මරණයට පත් වෙනවා ඔබ දන්නවා මරණයට පත් වුණායයි කියලා කියන වචනය ඇහෙනකොටම අපි හද කම්පණයකට පත් වෙනවා අහවල් කෙනා මැරුණා අහවල් කෙනා මැරුණා අහවල් කෙනා මැරුණා යයි කියලා කියනකොටම අපි දුකට දුම්නසට පරිදේවයට මේ සකල විද දේවල් වලට ජීවිතේ මොනපාන සිදිනවා මොනතරම්නම් ඔබේ හදවත තුල කම්පනයක් වේදනාවක් ඇති වෙනවාද මා දන්නවා මාමියේ දුනොත් ඔබ මොනතරම් කම්පනයකට වේදනාවකට පත් වෙනවද ඒක තමයි ලෝක ස්වභාවය ජීවිතේ මේ විදියට මේ බලාපොරොත්තු නොමන ආකාරයකට කේදනීය තත්ත්වයකට ජීවිතය තුළ මිනිසු මොනපාන සිදුනාට පස්සේ ජීවිතේ හරි අසරණ තත්ත්වයට පත් වෙනවා යන්න ඉන්න තැනක් නෑ කර කියා ගන්න දෙයක් නෑ දැස ඔතබලා අහසට කියනවා අහසේ ඉන්න දෙවිවරුන්ට මිනිසු සමහර වෙලාවට බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා තමන්ගේ දුක කියනවා මහා බෝධිය ළඟට ගිහිල්ලා දුක කියනවා දලඳා හාමුදුරු ළඟට ගිහිල්ලා තමන්ගේ දුක කියනවා මහා සෑය ළඟට ගිහිල්ලා දුක කියනවා අදටත් ඔබ දන්නවා ඔබ ඔබේ ජීවිතයේ තුල මෙවිනි ස්වභාවයකට පත් වෙනකොට දුක කියාගන්න ඔබේ නිවසින් ඔබට එළියට යන්න විදියක් ඇත්තේ නැහැ සමහර වෙලාවට ඔබේ ගේ ඇතුලේ තියෙන බුදු පිළිමේ ළඟට ගිහිල්ලා මල් පහන් ටික පූජා කරලා දෑතින් Taman ගේ අත් දෙක ඔසවලා ඔබ ඉල්ලා සිටින්නේම අනේ බුදුරජාණන් වහන්ස මට ආශිර්වාද කරන්න මගේ දරුවට ආශිර්වාද කරන්න මේ විදියට අපි හරි අසරණ තත්යකට පත් වෙනවා ජීවිතේ මේ විදියට අසරණ තත්යකට පත් වෙනකොට මිනිසුන්ට කර කියා ගන්න දෙයක් ඇත්තේ නැහැ මානසික වශයෙන් කම්පණයකට පත් වෙනකොට ජීවිතේ පාවීමක් සිද්ධ වෙනවා මේ පාවීම කොච්චරද කියලා කිව්වොත් එහෙම අපි කරන්න කියන්නේ මොකක්ද කියලා කෙනෙක් අපිට තේරෙන්නේ නැහැ ජීවිතේ හොයාගෙන යනවා මරිචි දරුවගේ මරිචි මරණයට පත්විච්ච දරුවගේ ජීවිතේ ලබා දෙන්න කියලා ඇය හැමතැනම අඬනවා වැළපෙළි පියනවා ඔබ දන්නවා සමහරලා රෝහලකට ගියාට පස්සේ අම්මා මිය දෙනකොට තාත්තා මිය දෙනකොට දරුවෝ මිය දෙනකොට හතර අටේ වාට්ටුවල දුවන අපේම සහෝදරයන් අපි දැකලා තියෙනවා කිසాగොම්පිටිලම දැකලා තියෙනවා පටාචාරවල දැකලා තියෙනවා වෛද්‍යවරු ළඟට ගිහිල්ලා හෙදිකාරිය මන ළඟට ගිහිල්ලා කියන්නේම මගේ දරුවට මගේ අම්මා තාත්තට පණ දෙන්න කියලා එයාත් හරි අසරණයි ඇයි ජීවිතේ හොයාගෙන හොයාගෙන යනවා ඇයට මඟ කියලා දෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ හොඳට තේරුම් ගන්නවා ඇගේ මානසික ස්වභාවය ජීවිතේ අසරණ තත්යකට පත්විච්ච මිනිසුන්ගේ මනස අපිට දකින්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ ඊටාත්මම සත්පුරුෂ මිනිසෙක් භාගීතුන් වහන්සේ ඒ විලාවිදි අවධාරණය කරන්නෙම ඇගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඇයට දුන්න උපදේශය බොහොම සරල දෙයක් ඔබ දන්නවා නොමලගියකින් අප ටිකක් සොයාගෙන ඉන්න කියලා ඇයි ඒ විදිහට ඇය පිටත් කළේ ඇය යන ගියක් ගියක් ගානේම ඇයට කතා කරන්න හම්බෙනවා අහිංසක තත්ත්වයට පත්විච්චි අසරණ තත්ත්වයට පත්විච්චි අය ගියක් ගියක් ගානේ කියලා මිනිසුත් එක්ක කතා කරනවා දුකට පත්විච්චි මිනිසුන්ට අපි කතා කරන්න ඕනේ දුකට පත්විච්චි මිනිසු කවදාවත් අපි අසරණ කරන්න හොඳ නැහැ පින්වත්නි අප දන්නා පළාතක එක්තරා අම්මා කෙනෙක් අපට ඊයේ කතා කරලා කියනවා ස්වාමීනි අපේ ගමේ කොරෝනා හැදිලා ගෙවල් කීපයකට හැදිලා අපි ජලය ගන්නේ ලිඳෙන් පොදු ලිඳෙන් අපිට ගෙවල් වලින් එළියට බහින්න බෑ ගමේ මිනිස්සු මේ ලිඳේ තිබෙන බාල්දියත් අයින් කරලා ලණුවත් අයින් කරලා අපිට වතුර ටිකක් ගන්න බැරි විදියට මොනතරම් අසරණ තත්ත්වයට පත්විච්ච මිනිසුද මේකද අපේ මනුෂ්‍යකම කියලා කියන්නේ
මේ රෝගී තත්ත්වය ඔබට හැදෙන්නට පුළුවන්කමක් තියෙනවා. දුකට පත්විච්ච මිනිසුන්ට කතා කරන්න. දුකට පත්විච්ච මිනිසුන්ට උදව් උපකාර කරන්න. කණ්ඩ යමක් දෙන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ කිසాగෞතමිට කිව්වේ. ගියක් ගියක් ගානේ ගියපම අයට කතා කරන්න ලැබෙනවා. මිනිස්සු දුක ගැන කතා කරනවා. ඇගේ මනස තුළ තිබිච්ච ස්වභාවය නැති වෙලා යනවා. ඇයි ජීවිතය අන්තිමට තේරුම් ගන්නවා අනේ මරණයට පත් වෙන එක අපි කාටත් පොදු ධර්මතාවක්. භාග්‍යතුන් වහන්සේ එනකොට ඇයිට සඳහන් කරන්නේ ඔබ ජීවිතේ තේරුම් ගන්න. මිනිස්සෙක් එක දවසක් කරීමේ යථාර්ථයේ තේරුම් අරගෙන සියල්ලම මොහොතින් මොහොත වෙනස් වෙනවායි කියලා කියන ධර්මතාව අවබෝධ කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් එයා අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා ඒ ගත කරන ජීවිතයේ දවස ඉතාමත් වටිනවා. පින්වත්නි ඔබ ධර්මයේ හොයන්ට ධර්මීය රැකවරණ ලබා ගන්නට ධර්මීය ආශිර්වාදේ ලබා ගන්නට ඔබ ජීවිතයේ තුල තනි වෙලා නැ බුදුහාමුදුරගේ ධර්මයේ තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ පිරිත් සූත්‍ර දේශනාවන් තිබෙනවා වෛද්‍යවරු ඔබ ළඟ ඉන්නවා වගේම බෙහෙත් හෙට් ටික තියෙනවා වගේම භාග්‍යතුන් වහන්සේගේ ධර්මියත් ඔබේ ජීවිතයට ආශිර්වාදයක් බවට පත් වෙන ඔබ හැම දිනාටම සූපත් වේවා කිසිදු ආකාරයක කරදරයක් විපත්තියක් නම් ඇති නොවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අදත් මේ සජීවී ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වය ලබා දුන්නා ගොකරැල්ල මෙදගම්පොළ තිබටුව නිවසේ පදිංචි කල්යාණී චන්ද්‍රලතා සහ දරුවන් දෙදෙනා විසින් 2025 වෙනි මාසයේ 23 වෙනි දින මියගිය රත්නායක බණ්ඩා ස්වාමි පුරුෂයාට පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට පින් පැමිණීමටත් රට ජාතියෙන් දිවි පිදූ කමල් සෝමචන්ද්‍ර සහෝදරට පින් පැමිණීමටත් සුජීවත්ව සිටින දරුවන්ට සහ ඥාති පිරිසට සෙත් පැතීමටත් නූපන් කුසල් උපදවා ගැනීමටත් උපන් කුසල් වැඩි දියුණු වීමටත් උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ ධර්ම දානයේ පින්කම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ලෝවසියෙන් සීල දිනාටම නිදුක් වේවා නිරෝගී වාසුපත් වේවා දේශකනන් වහන්සිටත් නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා උතුම් දේශනාවට දායකත්වයේ දරුව පින්වත් ඔබටත් මේ ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සීලොම දිනාටම මේ වසංගත තත්ත්වේ නිසා රෝගී තත්ත්වලා පත්ලා ඉන්න සීල දිනාටම සීලොම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා තබන තබන පියවරක් පාසා ගන්නා හෙළන උස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් තප්පරයක් පාසා රත්නත්‍රී සුවිසි මහා ගුණේ ශක්ති බලේ සිවි සම්මස්නහර ඇට ඇට මිදුළු දක්වා විනිවිද යමින් සරු ආරක්ෂාව සැලසේවා කුසල් ධර්මුණෙන් බුදු ගුණ බෙලෙන් මිත් සිත් බෙලින් සැපසී නින්දියවා සැපසී අවදි වේවා නපුරු සීන නොපෙනේවා දෙවියන්ගේ ප්‍රසාදයත් ආරක්ෂාවත් ලැබේවා වින්සා සතවර්ෂාදී කාලයේ ජීවත් වීමට හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා දේශනාවට දායකත්ව දරපු පින්නතුන්ගේ පරම්පරාගත මියගේ ලෙන්න සිළු ඥාතින්ට පින් අනුමෝදන් වේවා මේ වසංගත තත්ත්වේ නිසා මියගේ ලෙන්න සිළු දිනාටමත් රට ජාතියගෙන ජීවිතය කැප කරපු වීරදර රණවීරවන් ඇතුළු සම්මා සම්බුද්ධ ශාසනය වෙනින් අපරිමිත සේවාවක් කළ අපවත්ති වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා මේ පින් බලෙන් හැම දිනම තුත්තු නිවන් අවබෝධ වේවා විෂ්ණු කතරගම සමන් විභේෂනාදී සීල් මල්පේ සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ රැකවරණියත් ආශිර්වාදයත් ලැබේවා දෙවියන්ද අපි හැම දිනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා අකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං අකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදාති හැම දිනාටම සම්මා සම්බුදු සරණයි